கௌரவனீய சுவாமி மாமிசர், பிரிய சகோதர சகோதரிய, லங்கா இத்திஹாசம் தக்குணு ஆசியாவே அபிதாங்கலா தீர்க்கதம் குரு அறுகலையாக தரலா, வித்வான்பதிரோடு அறுகலையாக தரலா, ஏ அறுகலை பாசே ஏ அறுகலை ஜாயகிரகணையாக தரகன பேகேது சன்னா ஜாயகன அபி இதிரி அறகல சரசம் கரான எக்ஸாக்த இதிரடையான மே சமுதிர பேமிலி ஒப்ப சிலும் தினால் இத்தாமத்ம ஆதரே கௌரவே முலிமமும் பெரிகான் சௌதர சௌதரேன் உபதான் அபி தின எக்கசிய விஷ்ணுகர் வடா தீர்க அறகல அக்கலை மே அவிலையின் ஒப்ப தமாய் மே அறகலே நியமும் அபிதான ரட்டபுராம் ரட்டபுராமையின் மே அறகலே மேயவப்பு எவ்வளாக்கா பேஸ்குதுகே மேயவப்பு கிரியாகாரிய மேயவப்பு சூம் ரஸ்னீம் தியப்பு திகின் திகட்டும் கேப்பவுனு நிதி மராகன வடகரப்பு உபத்மாய் மே அவிலையின் அபி மே ஆவியாய் அபி பேதிலும் அபி தீர்லாக கண்டாவே அபி கோமதி சராடை அன்னைக்கின காரணம் கிரிசா அத்த தவசே அபி ஆபு காரண அபி அனிவாரியம் அவபோத கருகிற ஏ காரியானு அபி ஆதாசைக்க அபி இதியடை அங்கிலா விகியான் உபதான்வா மே அரகலேதி அபி பேதிலும் இந்தமுதே தமாய் சுபோதனே கமிட்டு வார்த்தாவ கிரியாத்மக கிரீம் சுபோதனே கமிட்டு வார்த்தாவ ஆண்டுவேங்க ஏக 2021 பிப்ரவரி மாச 17 நிகுத் கலை එදිර අපි පැහැදිලිවම මේ සුබෝධිනී වාර්තාව වෙනුවට වෙනත් වාර්තාවක් අපි දෙනවා බටු කොමිසම විසින් ඉදිරිපත් කරපු වාර්තාව රුපියල් බිලියන 8ක් තමයි ඒ වාර්තාවට අනුව ගුරුසා විද්‍යාලයේ බටු පරිවර්තන ලබා දෙන්නේ ආණ්ඩුව 6 වෙනි මාසේ 17 වෙනිදා මෙන්න මේ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න කැබිනට් පත්‍රිකාවක් දැම්ම ආණ්ඩුව අතු සුබෝධිනී කමිටුවට අටහැන්නේ අපි වඩන් ගත්ත අරගලය 7 වෙනි මාසේ 12 වෙනිදා අපි සාකච්ඡා කරන 7 මාස 20 වෙනිදා අධ්‍යාපන අමාත්‍යවරයාත් එක්ක අපිට මේ වෙන කමිටු වාර්තා එහෙම නැත්නම් අපිට ඒ වෙන කමිටු වාර්තා එහෙම නැත්නම් වෙන දේවල් වලින් පැහැදිලිවම සුබෝධිනී කමිටු වාර්තා ක්‍රියාත්මක කිරීම තමයි අපේ ඉල්ලීම. මොකද 1994 ගුරු සේවයදුවා 94 විෂමතාවය ආව 97 විෂමතාවය નિවර්ති කරන්න තමයි මේ සුබෝධිනී කමිටුවේ යෝජනා කරලා තිබෙන්නේ. ඔව් ඒ යෝජනා සකස් කළේ වර්තමාන ආණ්ඩුව තමයි පිළිගන්නේ. නමුත් ඒ වාර්තාව හදන්න අතීතේ ඉඳන් ආපු සියලු වාර්තා පරිශීලනය කරා. ඒ වගේම කුටි සම්පතේ යෝජනා ගත්තා සියල්ල සම්පින්නේ කරගෙන වාර්තා ඉදිරිපත් කර දෙන වාර්තාව හදපු අධ්‍යාපන අමාත්‍යාංශයේ කිව්වේ. නමුත් අපි දන්නවා පිතා ලැජ්ජා සාගත අපි තමයි මේ වාර්තාව ගත්තේ අපේ වාර්තාව තමයි සුබෝධිනී වාර්තාව කියලා කියේ ඇවිදලා ආන්තාවක් අතුරු කණ්ඩායමක් අපි දැක්කා. නමුත් මේක ඇත්තටම ජීවිත පරිශීලනය කරපු වාර්තාවක් ඒක ඒ කමිටුවත් එක්ක අපි සාකච්ඡා කරලා ඒවල අපි දැනගත්ත දේවල්. එතකොට මේක ක්‍රියාත්මක නොකර වෙන වාර්තාවක් ක්‍රියාත්මක කරන්න ගියාම තමයි අපි මේ අරගලේ පටන් ගත්තේ. අතයි මම කො 20 අපි කතා කරා මේ ජීඑල්බී සම්බන්ධවලත් එක්ක ජීඑල්බී සම්බන්ධවල 7 වෙනි මාස 24 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් දැම්ම 7යි 27 කැබිනට් එකට ඒ කැබිනට් වාර්තාවේ පැහැදිලිවම තියෙන්නේ මොකද්ද සුබෝධිනී කමිටු වාර්තාවක් ක්‍රියාත්මක කරන්න ඕනේ. එවගේම ගුරුසා විද්‍යාපති සේවාව සංවෘත සේවාව බවට පත් කරන්න ඕනේ. දැන් මේ සංවෘත සේවාව කරන්නේ ඇයි? සංවෘත සේවාව කරන්නේ වෙනත් සේවාවන් එළියට අරගෙන මේ ප්‍රශ්නේ සඳහන්. අවුරුදු 24ක් මේ විසඳන්න බැරිුනේ ඇයි? දිගින් දිගටම වෙනත් සේවාවලින් ගැටුම්. මෙන්න මේ අපේ සමාන්තර සේවාවල ගැටුම්. අපිට ඉහළ ඉන්න අයගේ බලපෑම අපි දැක්කා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංකේමක පැත්තක, අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංකේමක තව පැත්තක අපිට හෙරෙන්න විවිධ ආකාරයේ ක්‍රියාමාර්ග ගත්. නමුත් අපි මේකට විසඳුම තමයි සමුද්‍ර සේවාවක් කරලා මේ කටයුතු කරගන්නේ.